आयुबोवन उपेक्षाने दिवापुवत प्रकाशीय सामग्री बुलिम्मा सिरास्थल सामयांगी गोलया इंद्रात पुलिस वेडिपहारिन मरुट सैम नगरयकटम विधिमत नागरिक सलस्मा दरुवन्गे आरक्षाव वेनुवेन विशेष වැඩපිළිවෙලක් ඉන්දියාවේ වැඩිම කොරෝනා රෝගීන් ගෙවුණු පැය 24 දී මුලින්ම දේශීය පුවත් රටේ සෑම නගරයකටම විධිමත් නාගරික සංවර්ධන සැලැස්මක් ඇති කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. नागरिक प्रदेशवल जनतावट पदंचवीमट वेन्कर अति नेवासिक प्रदेश किसिवेकुगे हो बलपैमकट लक्वी व्यापारिक स्थान सदहा वेन नोकिरीमट वगबलागन्नैයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදේශනවා දුන්නා. මුහුදට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමේ පියවරක් ලෙස ගංගාවලට කැලිකසල් එක්වීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් සැකසීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරුණා. මේ හොටෙල්ස් වලට කියන්න බැරිද මේක දැනට අපි යවලා තියෙනවා. හොටෙල්ස් ඉස්සර හොටෙල්ස් වලින් කරනවා. නම් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන නිසා දැන් අපේ ලංකාවේ ගංගා 103ක් මුහුදට සම්බන්ධ වෙනවා. දැන් වැඩිපුරම 95%ක් වෙරළ තීරයට එන අපද්‍රව්‍ය එන්නේ ගංගා වලින් දානවා තමයි නිසා. ඉතින් ඒක හැමදාම මේක සුද්ධ කර කර තමයි ඉන්නේ. අරවා නවත්ත ගත්තේ නැත්නම් නෑ. ඒක නවත්ත ගන්න වෙන ක්‍රමයක් බලන්නකෝ. ගංගා වලින් එන එක මුහුදට වැටෙන්න ඉස්සෙල්ලා නවත්ත ගන්න ක්‍රමයක්. තරුණ පිරිසක් කව කරලා ඒකට දිහට නිකන් පොඩි एकम कर्मांतशाला होटल वलट तीन अपद्रव्य बहर की विधिमत की रीमत रेगुलासी नीति मशीन तो इलेक्ट्रिसिटी बिल वैल्यू नहीं के लिए मैं आवनो मुदत अनिवार्य में वाला वार्निंग एक दिन दो ना ये आवने कहेंगे पलात में गांड दें हिकड़ू पलान පසුගිය ආණ්ඩුව සමයේ අවසන් නොකළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සුවබලා ඒවා ජනතාව වෙනුවෙන් අවසන් කරන්නයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඇතැම් නිවාස ව්‍යාපෘති කිසිදු වගකීමකින් තොරව අලිවැට ඇතුළත පවා ඉදිකර තිබීම සම්බන්ධයෙන් මෙහිදී විමතිය පළ කෙරුණා. අපි හිතමු මහරගමට කියලා. මහරගමට සැලැස්මක් හදනවා නම් පළාත් පාලන ආයතනයට ඒ සැලැස්මේ තියෙනවා නේවාසික කලාප ඊළඟට වාණිජ කලාප කර්මාන්ත කොළඹ මේක තියෙනවද? කොළඹ එක තාම හදලා තිබ්බට තාම අපි නැවත හදනවාස. දැන් මම දන්නවා ගෙගරිස් රෝඩ් එකේ බලන්න අපි ගමු ගෙගරිස් රෝඩ් එක. දැන් කමර්ෂල් ප්ලේස් වෙලා අනේ ඒකේ දැන් තියෙනවා කඩදාසි. ඔව්. හොටෙල්ස් ළඟට නැති දෙයක් නෑ. ඒක ප්‍රයිමරි රෙසිඩෙන්ෂල් සෝන් එක හැටියට තමයි තියෙන්නේ. ඊට පස්සේ බාන්ස් ප්ලේස් එකත් එමයි රෝස්මි ප්ලේස් එකත් එමයි. ඉතින් අද ඒකට ඉඩ දෙන්නේ කවුද? දැන් අපිම අවසර දීලා තියෙන කවුද මේ අපිම තමයි මොනම තත්වයකට කාට වුණත් දැන් අපි ඇවිල්ලා ඉල්ලුවත් දෙන්න බෑ නම් බෑ මේ ඊට පස්සේ කිසි කමර්ෂල් ඒරියාස් වලට ඇර නේවාසික ප්‍රදේශ ඒරියා නිවාස තියෙන පැති වලට මොනම කමර්ෂල් මොකක්වත් දෙන්න එපා. ඔව් අපේ තද නීතියකින් තදින් ඉන්න नागरिक संवर्धन हा निवास अमात्यांशय इदिरी मास हतर तुल रुपयाल बिलियन 28ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉදිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙලෙස කරුණු සාකච්ඡා කෙරුණා. ඉදිරි වර්ෂය තුලදී සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පවුල් 3848ක් කට සහන සැලසීමට එම මේ ප්‍රෝග්‍රෑම් එකේ මොකද කරන්නේ? ඒක ප්‍රජාසභිය දයතසභිය සහ දයසාවිය නිපුණසාවිය කියලා ප්‍රෝග්‍රෑම් තියෙනවා. ප්‍රජා සංවිධාන ශක්තිමත් කරලා ඒ ප්‍රදේශවල අවශ්‍ය ආයේගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම. ඔය විෂය අමාත්‍යාංශ කීපයක තියෙනවා. අපි මේ එක විෂයක් මේ අමාත්‍යාංශ කීපයකින් එකම විෂයක් තමයි කරන්නේ. මොන හරි එක වැඩපිළිවෙලකට ගියොත් පාසුවේ එතකොට මේ ඉතුරු වෙන සල්ලි ටික වෙන වැඩකට යොදවන්නේ නැහැ කියලා. එකම සහ දිරිය නිවාස ව්‍යාපෘතිය. ඒ කියන්නේ සමහර පිරිස් ඉන්නවා बैंकुवकिन लोन का गन्न बैरी पिरिस एवनी पिरिस वर्त दिव्य निवास नायक व्यापृतिया लबादेनो रुपया लक्ष तुनक කලුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මිය ගිය පාතාලකාලී නායක සමයන්ගේ සමීපතමයෙකු වන ඉඳුනිල් වජිරකුමාර එලියස් හෙවත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. සැකකරු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එෙහිදී පොලිසිය කළ වෙඩිතැබීමෙන් සැකකරු ජීවිතක්ෂයටපත් වුණා. පොලිස් නිලධාරියෙකුට තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. හෙරොයින් මද්‍රව්‍ය සමග සැකකරුවන් කිහිප දෙනෙකු ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. इंगिरिया प्रदेश हेरोइन ग्राम पहक समग सकु अत्तडंगुවට ගැනුණා. ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමටයි ඉංගිරිය පොලිසිය කටයුතු කළේ. බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ඨාසයේ නිර්දාරණයට ලැබුණු තොරතුරකට අනුව පිළියන්දල සඳකිරණ මාවතේදී කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගැනුණා. වැලිකඩ පොලිසිය නිර්දාරණයට ලැබුණු තොරතුරකට අනුව බුරැල්ල සහස්පුර ප්‍රදේශයේදී කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 3ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ගල්කිස්ස ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. මේ අතර ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා කාලය තුලදී බස්නාහිර පළාතේ කළ වැටලීම් වලින් මද්‍රව්‍ය හා සම්බන්ධ සැකකරුවන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. විදේශයක නිෂ්පාදනය කළ ගිනි අවයක් උණ්ඩ 3ක් සහ යුද හමුදා ඇඳුම් කට්ටල සමග පුද්ගලයෙකු හබරණ අලුත් ඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බළකායයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දරුවන් සමාජගත කරන නිට්ටඹුව ඌරපොළ නව දිගන්තය මද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. අත්තනකල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකෙරෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් උන්වහන්සේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත ලබා දුන්නා. නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් යුතුවයි ගොඩනැගිල්ල ඉදිකිරීම සිදුවන්නේ. දැයේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රදේශීය පාසල් රැසකම නව ගොඩනැගිලි ඉදිකර දී තිබෙනවා. ये सौख्य हा समाज आरक्षण आरमुदल रुपया मिलियन 1621 दक्वा इहल गया. व्याप्ति विवाह उपेन्न मरण रजिस्ट्रार संगमय मे सदहा कर परित्यागयन अग्रामांत्य महिंद राजपक्ष महता जनाधिपति गोटाबे राजपक्ष महतुमा वेत भार दुन्ना. सिविल आरक्षक දෙපාර්තමේන්තුව මේ සඳහා කළ පරිත්‍යාගයන්ට අදාළ චෙක්පත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රිය ඇඩ්මිරාල් ආනන්ද පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පිරිනැමුවා. තවත් බොහෝ පරිත්‍යාගශීලීන් ඉටුකම අරමුදලට සිය පරිත්‍යාගයන් ලබා දුන්නා. දරුවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනවා. ළමා හිංසනය නතර කිරීම මෙහි අරමුණයි. සෑම ශේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ගිය වර්ෂයේ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 8558ක්. නමුත් මේ වන විට අද මාස 8ක් ගත වී අපට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 4500ක් පමණ වෙනවා. ඒ නිසා අපට දකිනවා සංඛ්‍යාත්මකව ජාතික ළමාරක්ෂක අධිකාරියට මේ වර්ෂයේ ලැබුණු පැමිණිලි සංඛ්‍යාවේ අඩුවීමක්. නමුත් පහුගිය කාලය තුල ළමයින් සඳහා ඇති වූ ක්‍රූරත්වයේ වැඩිවීම අප දුටුවා. ඒ වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විශාල उदाहरणයක් ලෙස සයිබර් අවකාශයේ ඇති වූ විශාල අපයෝජනයන් වළක්වා ගැනීම සඳහා අපගේ සයිබර් ආවේක්ෂණ ඒකකය වැඩි දියුණු කළා. දිනපතා අපට ලැබෙන ආවේක්ෂණ සංඛ්‍යාව මේ වන විට අපි වැඩි කොට තිබෙනවා. ඊට අමතරව ඔවුන්ට වරදකරුවන් සොයා ගොස් ඔවුන් අත්අඩංගුවට අරගෙන ඔවුන් සිරගත කිරීමට අප කටයුතු කළා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විට ජාතික වගකීම ලෙස ළමයින්ගේ ආරක්ෂා අමාත්‍ය නිමාල් සිරිපාද සිල්වා හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සිම්රිත් සිං මහත්මිය අතර සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්ුණා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා කම්කරු ප්‍රඥප්ති හා කාර්යයන් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක යෙදුණා. ශ්‍රී ලංකාවෙන් පිටරටට යන අපේ ශ්‍රමිකයන් පිළිබඳව ඔවුන්ට ඇති ගැටලු පිළිබඳව මම එතුමිය සමග සාකච්ඡාවක යෙදුණා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, ඔවුන්ට නිසි වේතන ලබා ගැනීම, ඒ වගේම ඔවුන්ට වීසා ලබා ගැනීමේදී ඇතිවන ප්‍රශ්න, එසේම ඒජන්සි කරුවන් විසින් ඔවුන්ගෙන් විශාල මුදල් අය කර ගැනීම පිළිබඳ මේ පිළිබඳව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මැදිහත් වීම තුලින් ඒවා වළක්වාලීමටත් වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම සඳහා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මැදිහත් වීම මා අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කරා. කඹුරුපිටිය ප්‍රදේශයේ මාර්ග 7ක් කාපට් අතුරා සංවර්ධනය කරන ආකාරය අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා නිරීක්ෂණය කළා. සංවර්ධනය කරන මාර්ගවල මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 50ක්. මාපලාන සිවල්ගම හරහා මිරිස්වත්ත දක්වා මාර්ගය, ලේනබටුව බිබුලවෙල මාර්ගය, නාරන්දනිය බොරුළු කැටිය මාර්ගය, උල්ලල මාස්මුල්ල මාර්ගය, වැරගම්මුල්ල නාරන්දනිය පරගහතොට ආදී මාර්ග මෙසේ සංවර්ධනය කරනවා. මිසඳහා වැය කරන මුදල රුපියල් කෝටියකට අධිකයි. කුෂිභෝග නගරයට ගෙන යාම මෙන්ම ප්‍රදේශයේ ජනජීවිතය පහසු කිරීමටද මෙම මාර්ග සංවර්ධනය බෙහෙවින් හේතු සාධක වනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කරපු සංවර්ධන යුගය නැවත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යටතේ ආරම්භ වෙලා තියෙනවා. ඒකෙන් මම හිතනවා කඹුරුපිටිය ප්‍රාදේශ සභා බල ප්‍රදේශෙත් මේ වෙනකොට පාරවල් 7ක් අංග සම්පූර්ණ කාපට් මාර්ග ලෙස සංවර්ධනය වෙනවා. ඉතින් මේ සඳහා අපිට නායකත්වය දුන්නු ඩලසලහප්පෙරු මැතිතුමා අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕන. එතුමාගේ මූලිකත්වයෙන් මේ කාපට් මාර්ග ටික සංවර්ධනය කරගන්න අපිට විශාල දායකත්වයක් ලැබුණා. මේ මාර්ගය කලකට ඉහත සකස් කිරීම සඳහා වැඩ ආරම්භුවා. નિયમિત ප්‍රමිතියට ඒ කටයුතු සිද්ධ කරුණේ නැහැ. මේ දිනවලම මාර්ගය කාපට් අතුරා සකස් කිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. බොහෝ දුරට ජනතාවගේ දීර්ඝ කාලයක් පැවති බලාපොරොත්තුවක් ඉෂ්ට වීමක් හැටියට මේ අවස්ථාව අපි දකින්නේ. මෙච්චර කාලයක් මඩවගුරක් වඩපත් වෙලා තිබිච්ච පාරක් තමයි පාර. දැන් අද ලොකු සතුටක් දැනෙනවා අපිට. මාර්ගයෙන් භාගයක් කාපට් කරලා තියෙනවා. ඊටු ටිකක් ළඟදී මේ ටිකක් කරනවා. ගියාන්ඩුවෙන් මේ පාර හදන්න අරගෙන ගල් ටිකක් දාලා ඒක එහෙම ඇන හිටලා ගියා. මේ කිසිම ඉන්පස්සේ වැඩක් කෙරුන්නේ නැහැ. ඒක යන්න බැරි වෙලා ගියා. මේ ආණ්ඩුවෙන් තමයි අපිට මේ වැඩේ කළා දුන්නේ. බොහොම ස්තුතියි. සවිබල ගැන්වූ සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ කිසිවක් අහිමි නොකර ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා. දැනට ප්‍රතිලාභ ලබන සමෘද්ධි හිමි වී ඇති පිරිස රටේ ආර්ථිකය ගොඩනැන්වීමට යොදා ගැනීමේ අවශ්‍යතාව ශිහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ලක්ෂ 18කට ආසන්න සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මෙරටදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 2,19,162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයන් 33,906 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙරටින් අද උදෑසන වන විට නව්‍ය කොරෝනා වැළඳුණු පුද්ගලයන් 3 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. ඔවුන් දෙදෙනාම විදේශයන් සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි අයයි. මේ වන විට කන්දකාඩු හා සේනපුර මද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථාන ආශ්‍රිතව ආසාදිතයන් 639 දෙනෙකු සුවාගෙන තිබෙනවා. ඒ අතුරින් 518 දෙනෙකුම එම මධ්‍යස්ථානවල රැඳවුවන්. 67 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් වන අතර 5 දෙනෙකු ආරාධිත කාර්ය මණ්ඩලයට ඇතුළත්. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල සහ සමීපතමයන් 48 දෙනෙකුද කොරෝනා වැළඳුණු පිරිස අතර වෙනවා. මේ අතර විදේශයන් සිට පැමිණි තවත් පිරිසක් අද දිනේදී පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කෙරුණා. පුද්ගලයන් 12 දෙනෙකු සුවේ ලබා රෝහල් වලින් පිටව ගියා. දැන් විදෙස්පුවත්. ඉන්දියාවෙන් ගෙවී ගිය පැය 24 තුළ නව කොවිඩ් වෛරසය ආසාදිතීන් 77,266ක් වාර්තා වී තිබෙනවා. ඒ ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතින් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. මේ අතර චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිරිසකටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියා මාධ්‍ය ඊයේ වාර්තා කළා. ඉන්දියාව මේ වන විට ඇමරිකාව සහ බ්‍රසීලයට පමණක් පසුපසින් තුන්වැනි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන රට බවට පත්ව තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35කට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ 1,057ත් සමගින් එරට මුළු මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 2,49,11,727 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 1,72,99,910ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 8,41,331ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ලොක්ඩවුන් වළක්වා ගැනීමට ප්‍රංශ රජය හැකි සෑම දෙයක්ම කරමින් සිටින්නේ තවදුරටත් එරට අගුළු දැමීම් වලින් වළක්වා ගැනීමට බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසනවා. යුරෝපා කලාපයේ වෛරස් ව්‍යාප්තිය සීඝ්‍ර වීම හේතුවෙන් නිරෝධායන නීති යලි දැඩි කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඉතාලියේ COVID-19 රෝගීන් තහවුරු කර ගැනීමේ දෛනික PCR පරීක්ෂණ වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස PCR පරීක්ෂණ 94024ක් සිදු කර COVID ආසාදිතයන් 1411 දෙනෙකු සුවපත් බව ඉතාලි සෞඛ්‍ය අංශ පවසනවා. සමාජය තුළ තහවුරු නොවූ රෝග ලක්ෂණ පෙන්눔 නොකරන COVID-19 ආසාදිතයන් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන බවද ඉතාලි සෞඛ්‍ය අංශ පවසනවා. आयतन संविधान रसक एकमुत्वेन स्वाधीन रूपवाहिनी माध्यजालय संविधान करन ITN काइट फेस्टिवल वेडस्टानट समगामीव वैकाल विरलतीरे पिरिसुदु किरीम अद दवस पुरा सिदु वनवा ए पिलिबंध तोरතුරු දැන ගැනීමට එහි සිටින අසංක සතරසිංහ දැන් අප සම්බන්ධ කරගන්නවා. අපි සුන්දර වෙරළතීරය පිරිසිදු කරන්න එහෙම නැත්නම් මේ අපවිත්‍ර වෙලා තියෙන වෙරළතීරය යලි ස්වභාව సౌందර්යය අසිරියත් එක්ක දකින්න කැමැත්තෙන් අද වයිකාල් වෙරළතීරයට ආවේ. දැන් මෙතනට එනකොට මෙතන කණ්ඩායම් කීපයක් විවිධ සමාජීය මට්ටම් නියෝජනය කරමින් මෙතනට අවිල්ලා හිටියා. ඒ අය අතරේ තව විශේෂ පිරිසක් ඉන්නවා. ඒ අය සාමාන්‍යයෙන් අපි පුංචි තීරේ එහෙම නැත්නම් රිදී තීරේ දකින්නකොට ඉතාම ආදරය කරන චරිත. ඉතින් මේ වගේ කාරණාවලදී ඒ අය මූලිකත්වයේ ගන්න එක නායකත්වයේ දෙන එක හරි වටිනා කියපු වටින නිසා අපි මේ කාර්යවේදී ඇයටත් එන්න කියලා කිව්වා. සිහිනි ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච ටෙලිනාට්‍යයක් මේ දවස්වල ඔබ නරඹන ටෙලිනාට්‍ය. ඉතින් සඳරු සමරක් කොට්ට අපේ එන්න කියලා කිව්වා. එහෙම නැත්නම් සුරාජ් මාපා කියලා ගුවම ඊටත් වඩා අතිශයින්ම ඔබ දන්න කෙනෙක්. සුරාජ් ඇයි අද වගේ දවසක මේ මහා ඌවේ ඈ ගෙදරට වෙලා එහෙම නැත්නම් සීතල කාමරයට ගලා ඉන්න තියෙද්දි ඇයි මෙතනට ඇවිල්ලා මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්නේ? දැන් අපි පොරොන්දු වුණා අපි අද එනවා කියලා. ඒ වගේම හෙට ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙලා සරුංගල් සැනගලියක් පවත්වනවා. ඉතින් අද පොරොන්දුනා මේ ඇවිල්ලා වයිකාල් මුහුද තීරේ අපි පිරිසුදු කරනවා කියලා. ඉතින් මම හිතන්නේ ස්වාධීන රූපවාහිනිය මේ වෙලාවේ ඉතාමත් හොඳ තීරණයකට අරන් තියෙනවා. තීරණයක් අරන් තියෙනවා. මන්නම් කියන්නේ දැන් මේ ලෝකේ මුහුදු තීරයන් ගත්තොත් ලංකාවට හිමි වෙන්නේ 10 හොඳම 10ක් ගත්තොත් 10න් එකක් තමයි ලංකා මුහුදු තීරය. ඉතින් මේක බලන්න ලෝකයේ මිනිස්සු අඬා එන්නේ සමහරව අඬා යන්නේ මේක බලලා. ඉතින් මේක රැකගන්න එක මේ පිරිසුදු කරගන්න එක අපි යුතුයකමක් වගකීමක්. මම කියන්නේ දැන් මේක අපි රැල්ලක් කරගමු නේ. දැන් එක කාලයක් ආවා මේ බිත්ති පාට කරනවා චිත්‍ර අඳිනවා ඒ වගේ රැල්ලක් ආවා මේ ලංකාව වටේම. ඉතින් මම කියන්නේ මේ මුහුදු තීරය පිරිසුදු කරන එකත් අපි අද ස්වාධීන රූපවාහිනිය එකත් එක පටන් ගත්තා. අපි මේක රැල්ලක් වශයෙන් අරන් යමු. ලංකාව වටේ මුහුදු තීරයන අපි පිරිසුදු කරගෙන යමු. මේ රට පිරිසුදු කරගෙන තියාගත්තොත් ඊළඟ පරම්පරාවට අපේ හැමෝටම මේක ඇත්තටම ඉතාමත් වටිනවා. ඒ වගේම විදේශිකයන්ට උනත් ආයෙත් ලංකාවට එන්න මේක හොඳ පණිඩක් වෙයි නේද? අනිවාර්යම මේ වගේ වෙලාවක විදේශිකයන්ගේ ආකර්ෂණය පවා අපේ රටට වැදගත්. දැන් සහෝදර ටෙලිනාට්‍ය ශිල්පීන් රංගන ශිල්පීන් කලා ශිල්පීන් එක්ක හෙට දවසෙත් අපි සරුංගල් සනකෙලියත් එක්ක එකතු වෙන සූදානම්. සුරාජ් හෙට එනවන්නේ? ඔව් ඇත්තටම එන්න හිතාගෙන ඉන්නවා. නමුත් අද ඊට වඩා ලොකු යුතුයකමක් තමයි මේ මේක පිරිසුදු කරන එක. ඉතින් ඒකට තමයි ගොඩක් වෙලාවට අපි මහන්සි වෙන්න ඕනේ වැඩි. ඉතින් විශේෂයෙන්ම මේ අද දවසේ ආවේ පොඩ්ඩක් මේ පිරිසුදු කරන මොකද මේවා අපි කරේ නැත්නම් අපි ඊළඟ පරම්පරාවට ආදර්ශයක් වෙන්න ඕනේ. ඉතින් අපි මේවා දැන් විශේෂයෙන් කලාකරුවෝ වශයෙන් අපි හැමෝටම කියනවා මේ අපේ මේ කාර්යයන් එකතු වෙන්න මේ රට පිරිසුදුව ලස්සන රටක් කරමු කියලා තමයි හැමෝගෙම ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි. අපි සුරාජ් මාපට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ වෙරළ තීරය සුන්දර පවිත්‍ර කිරීමේ අවස්ථාව සමග එකතු වුණාට ඉතින් මේ වගේ අය සමාජයට ඒ ලබා දෙන පණිවිඩයත් එක්ක අපි විශ්වාස කරනවා බොහෝ දෙනෙක් මේක ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපිට ලස්සන සුන්දර වටපිටාවක ලස්සන පරිසරයක ජීවත් වෙන්න පුළුවන් හෙට දවසක් අනිවාර්යයෙන්ම උදා වෙයි කියලා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුර 1:55ට හමු වූ පැයෙන් පැපුවත් සමගින් සුබ දවසක්.